පිටරටින් යුක්‍රේන් ජාතිකයෝ ටිකක් කොරෝනා ආසාදේ රටවල් බා දැනගෙන මේව පරීක්ෂණවලදී ඔප්පෙලදීත් ඒ මිනිස්සු උංග ඒ සංචාරකයෝ හමුදාම ආරක්ෂාව දාගෙන සම්පූර්ණ රටවට යනවා ගමේ මලගෙදට දානගෙදට පිදිග්ගෙදට සමංගේ මූලික අත්‍යවශ්‍ය විවාහ මංගල උත්සව වැනි දේවල් වලට උපරිම සහභාගීන පුළුවන් 30යි 40යි 50යි සංඛ්‍යා සීමා කළා ඒ මිනිස්සුන් කොරෝනා නීතිය දැලිබලී කරා හැබැයි මේ රටේ අනිත් පැත්ත තමන්ගේ ආණ්ඩුවේ ගජමිතුරු මේ හිතෝදුන්ට කොරෝනා නීතිය වෙනත් ආකාරයෙන් බලපාන අපි දකින මේ වල අන්තර්ජාල වීඩියෝ එකක් යනවා ඒ ආපු සංචාරකයෝ කිසිදු මුවාවරණයක් නැතුව මේ සංචාරක නියෝජිතයා ඒ නියෝජිතයත් එක්ක කිසිදු ආකාරයේ මුවාවරණයක් නැතුව ආයිබංකෙන් වීඩියෝ නිකුත් කරමි අපි දකින මේ වෙලාවේ මේ වෙනවා එතකොට මේම කරනකොට සාමාන්‍ය මිනිසයා මුවාවරණයක් දාගෙන ගියේ නැහැ කියලා ඒ මිනිස්යාලා නීතිය ක්‍රියාත්මක කරනවා එතකොට දැන් මේ වෙනකොට මම මේ රටේ සිවිල් ක්‍රියාකාරී හැටියට මං උත්තමාචාර කරනවා මධ්‍යම සංස්කෘතික අරමුදලට ඔවුන් මේ වන විට මේ කොරෝනා ආසාදිත මේ මිනිස් බෝම්බ කියලා කිව්වේ විදේශ රටවරුන්ට එතකොට මේ බෝම්බ මොනවද කියලා පියාහන මේ කට්ටියගේ මේ යුක්‍රේන් ජාතික බෝම්බ ටික පොළොන්නරුවට එන එක නවත්තලා තිනවා මධ්‍යම සංස්කෘතික අරමුදල අපි ඒකට ඔවුන්ට ගෞරව කරනවා ඔවුන් එදිතර ඍජු එවැනි තීන්දුවක් අරගෙන පොළොන්නරුව පුලිතිසිපුරු ජනතාවගේ ඒ සෞඛ්‍යමය අවදානම හෙළන්නේතුව නිවැරදි තීන්දුවක් අරගෙන ඔවුන් ආරක්ෂා කිරීම සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා මොකද ඔවුන්ගේ සංචාරය අවලංගු කරලා තිබෙනවා මහජන විරෝධය ඉන්නවන සමාජාල මාධ්‍යවල අද වෙනකොට මේ රටේ මාධ්‍ය දෙවන්ත කාර්යභාරයක් කරන මේ රටේ මාධ්‍ය නිසා ආණ්ඩුවට හිතු හිතු තීරණ ගන්න බෑ ඒ නිසා අර දේශීය සංචාරකයන්ට ඊයේ දින තහනම් කර ඇතුළට එම අරසකල මධ්‍යස්ථ ගෞතමද කරේ මොකද්ද මෙයාල එන්න නිසා මේ දේ කරන්න බෑ මාධ්‍යෙන් දැනුවත් වුණා වුන් තීරණ කරා මෙයාල එන්න එපා කියලා නිසා ඔවුන්ගේ ඒ සංචාරය කැන්සල් කිරීම සම්බන්ධව මධ්‍යම සංස්කෘතික ගෞතමද මම ස්තුතිවන්ත වෙනවා ඇත්තටම මොකද්ද මේ කරන්නේ මේව තමයි අනික විහිළු මේ රටේ මිනිසුන් අම්මේ කියන්නේ බැරි වෙනවා මම ආපනශාලාවේ ඉන්න සංගම සභාපතිවරයා අපේ හෝටලයක් කරගන්න බැරි වෙන්නේ සපත්තු මාන මිනිස්සුයා ලොතරැවල මිනිස්සුයා බයිසිකල් හදන මිනිස්සුයා මේ සිරු දෙන ගාර්තේ කඩාවැල්ල තියෙන සමහර මිනිස්සු පැට්‍රෝල් හිර වෙලා මාස ගණන් ඉන්නවා දවස් 70 ගණන් 60 ගණන් ඉන්නවා මේ ප්‍රශ්නේ තියෙනවා මේම දිදී මේ පැත්තෙන් සුවිශාල වශයෙන් මේගොල්ලෝ දැන දැන කොරෝනා ආසාදනේ දැන දැන සියුද වාරගෙන මේගොල්ලෝ රටවටේ ගිහිල්ලා මේ ලෙඩේ බෝ කරනෝ මේ හදන්නේ කොරෝනා තුලින් මේ අවුරුදු පහ පාලනය කරන්න කියද බරපතල සැකේනෝ අර දැන දැනම ලොලි සංචාරක සපාරි රියතුන් 14 දෙනා මේ 29ක ඒ පුජ්‍යල ටික බලන්න මොනවද අපරාධත් ඒ අපි දැක්කේතුමා ඒ එක ජිප්ලත් රියතුරෙක් දාපු අන්තර්ජාලී වීඩියෝ එක මොනතරම් ඛේදනීයද ඒ දරුවෝ අද දිනේ කන්නේ කොහමද ඒ දරුවෝ හෙට දිනේ කන්නේ කොහමද රුපියල් 800කින් ඒ අර සුද්දෝට ගණන් ගිය තියෙන්නේ මේගොල්ලෝගේ සාක්කුවේ ඩොලර්ස් ගන්නෝ අයින්සක මිනිසුන්ට සොච්චමක් හම්බ වෙනවා අන්තිමේ දින 14 කේ මිනිසුන්ට කියලා ලගින්න වෙනවා මේක තමයි ඇත්ත ඒ නිසා පළවෙනි රැල්ල ක්‍රියාත්මක කර ඒ යෝධ බල යෝධ ශක්තිය මේ දෙවෙනි රැල්ල තුන්වෙනි රැල්ල මේ දේ මර්ධන කරන්න මේ ආණ්ඩුව නැත්තේ මොකද කියනක මේ වෙලාවේ සිවිල් ක්‍රියාකාරීට ප්‍රශ්න කරමි breaking.lk